සුබ දවසක් කියලා පිළිගන්නවා SL ක්‍රිකට් ස්පේස් සමග එකතු වුණු ඔබ සියලු දෙනාම. පන්දු යවන්නෙකුගේ ලොකුම සිහිනයක් තමයි නම් දරාපු පිටිකරුවෙකුව ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් දවා ගැනීම. ඒ වගේම තමයි පිටිකරුවෙක්ද තම ප්‍රථම ලකුණ ලබා ගන්නාත් එක් දැඩි පීඩනයක තමයි ඉන්නේ. ඉතින් ඒක තමයි ක්‍රිකට් වල ස්වභාවය. ඉතින් මෑතකදී වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිම පිටිකරුවා වන විරාට් කෝලිව ලකුණු බිංදුවකට දවා ගැනීමට තරුණ ක්‍රීඩක දිල්ෂන් මදුෂංකට පුළුවන් වුණා. ඉතින් අද අපි කතා කරන්නේ මීට පෙර විරාට් කෝලි ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු බිංදුවකට දෙවී ගිය අවස්ථාවන් කිහිපයක් පිළිබඳව. ඉතින් වීඩියෝව අවසන් වන තෙක් රැඳී සිටින ලෙස ආරාධනා කරන අතරම ඔබත් මෙවැනි වීඩියෝ නැරඹීමට කැමති නම් අපගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අංක 1. විරාට් කොහලි ප්‍රථම වරට ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ඉදිරියේ ලකුණු බිංදුවකට දෙවී ගිය 2010 වසරේ අගෝස්තු මාස 16 වෙනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිල්හර ප්‍රනාන්දු යොමු කරන පන්දුව කොලිගේ පිත්තේ අග්‍රයේ වැදි කඩලු රකින්න ක්‍රීඩක කුමාර සංගකාරගේ අතට උඩ පන්දුවක් ලබා දී ලකුණු බිංදුවකට දෙවී ගියා. ඔහු එක් දින තරඟයක ලකුණු නොලබා දෙවී ගිය දෙවැනි තරඟයේ ලෙස මෙය ඉතිහාසගත වුණා. අංක 2. විරාට් කොහලි දෙවන වරට ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ඉදිරියේ ලකුණු නොලබා දෙවී ගිය දෙවන අවස්ථාව වන්නේ 2017 ෂූරින්ගේ කුසලාන තරඟාවලියේදී. ඉන්දියාවේ ලකුණු පුරව එක් කඩුල්ලකට ලකුණු 138ක් පැවති මොහොතක විරාට් කොහලි පිටියට පැමිණ අතර ඔහු මුහුණ දුන් පස්වන පන්දුව කව කලාපයට එල්ල කිරීමට ගොස් නිරෝෂන් දික්වැල් අතට උඩ පන්දුවක් ලබා දී ලකුණු බිංදුවකට දෙවී ගියා. පන්දුව යොමු කළේ නුවන් ප්‍රදීප්. අංක 3. විරාට් කොහලි ලකුණු නොලබා දෙවී ගිය තුන්වන අවස්ථාව වන්නේ 2017 වර්ෂයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටාහිදී පැවති පළවෙනි ටෙස්ට් තරඟයේදී. තරඟය යොමු කළ ප්‍රථම පන්දුවෙන්ම KL රාහුල්ව ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට සුරංග ලක්මාල්ට පුළුවන් වුණා. ඉන් නොනවතුණු සුරංග ශිකර් දවන්වත් ලකුණු 8කට දවා ගැනීමට හැකි වුණේ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැද්දවීමට සමත් වුණේ. ලකුණු 13කට කඩුලු දෙකක් පැවති ඉන්දියා ඉනිම ගොඩනැගීමේ අරමුණින් පිටියට පැමිණියේ නායක විරාට් කොහලි. කොහලි මුහුණ දුන් පළමු පන්දු 10ටම එකදු ලකුණක්වත් ලබා ගැනීමට ලක්මාල් සහ ලහිරු ගමගේ ඉඩ ලබා දුන්නේ නැහැ. කොහලි මුහුණ දුන් 11 වෙනි පන්දුව කෙලින්ම පාවරණේ වැද්දු සුරංග ලක්මාල් කොහලිව ලකුණු බිංදුවකට දවාගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමින්. සුරංග ලක්මාල් ඉන්දියා ප්‍රථම ඉනිමේ කඩුලු 4ක් දවාගත් අතර මගේ මතකයේ නිවැරදි නම් ඔහු යොමු කළ ප්‍රථම පන්දු ආර 7ම නිලකුණු පන්දු ආර වුණා. සුරංගගේ මේ විශිෂ්ට පන්දු යෙවීම නිසාම මේ තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට එදා හැකියාව ලැබුණා. අංක 4. විරාට් කොහලි ලකුණු නොලබා දෙවී ගිය 33 වන අවස්ථාව සනිටුහන් කරමින් දිල්ෂාන් මදුෂංක 2022 ආසියානු කුසලාන තරඟාවලියේදී කොහලිව ලකුණු බිංදුවකට දවා ගැනීමට සමත් වුණේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැද්දීමට සමත් වෙමින්. 2020 තරඟයක කොහලි බිංදුවට දෙවී ගිය 4වෙනි අවස්ථාව විදියට එදා එම කඩුල්ල ඉතිහාසගත වුණා. ඉතින් ඒ ආකාරයට වර්තමාන ලෝකයේ හොඳම පිටිකරුවාව අපේ පන්දු යවන්නන් ලකුණු ලබා ගැනීමට ප්‍රථම දවා ගැනීමට හැකි වෙලා තියෙනවා. එහෙනම් තවත් දවසකින් හමු වෙමු තුරු ඔබට සුබ දවසක්.